අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. 2019 ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට ඔක්තෝම්බර් මස 27 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනු උත්තම ක්‍රියාත්මක කරන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ආර්ථික ගැටලු ඇතිකරවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. 3, 4, 5, 6 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවනවා. කරන කියන කටයුතු වල ඊතරම් ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකි සතියක් විදිහට පෙන්눔 කරන්නේ. සිත තුල දෙගඩියාව පවතිනවා. සැකය හා අවිශ්වාසය රජ කරවන අතර සතුරුන්ගෙන්ද කරදර හිරිහෙර සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතින ග්‍රහගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. මිල මුදල් පිළිබඳ ගැටලුවකට මුහුණ පෑමට ඔබට සිදුවේවි. සතියේ මැද භාගයේ වන විට සියල්ල යහපත් අතර හැරෙනු ඇත. බලාපොරොත්තු ඉටු වේවි. ජයග්‍රහණය අත්කරවන අතර සිතේ සතුටට සියල්ල සිදුවනු ඇත. සතුරු කරදර ඈත් වේවි. ජයග්‍රහණය සමග හදිසි ධනලාභ හිමිවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය නින්දා අපහස චෝදනා එල්ලවන්නා වූ සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. 2, 3, 4, 5 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා. වියදම් අධික වීමෙන් තැන්පත් ධනයට හානි සිදුවනු ඇත. නින්දා අපහස හා පරිභව කිරීම වලට ලක්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින අතර නොකල වරදකට වැරදිකරුවෙකු ලෙස චෝදනා එල්ලවීමට බොහෝ දුරට ඉඩකඩ පවතින ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. ආදායම් මාර්ග අභිවිහිර වේවි. බිරිඳට හෝ සැමියාට අසනීප ලෙඩ දුක් පෙන්눔 කරාවි. කරගෙන ආ කටයුතු වලට විවිධ අයුරින් බාධා පැමිණේවි. උත්සාහය හා කැපවීම මත ඉහළ තත්ත්වයන් මැඩපවත්වා ගැනීමට හැකිවන අතර අනාගත දියුණුව සඳහා යහපත් කතා බහක්ද ඇතිවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. මිතුන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය පෙම් සම්බන්ධතා තරවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. ලග්නය 2, 3, 4 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා. සුබදායක සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ආරම්භයේදීම ධන ලාභයක් හිමිවීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. ගෘහ ජීවිතයේ වාසනාවන්ත ලෙස ගත වේවි. විරුද්ධ ලිංගිකයන් හා ඇසුරට වැඩිවන අතර ආදර සම්බන්ධතා වැඩි දියුණු වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. බලාපොරොත්තු ඉටු වේවි. දුරබැහැර වන්දනා හෝ විනෝද ගමනක් යාමට ආරාධනා ලැබේවි. සතුටට සහ ප්‍රීතිය රජ කරවනු ඇත. යහන් සුවය ලැබේවි. ආදරණීය හා කාරුණික බවෙන් කටයුතු කරන අතර රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයක් පෙන්눔 කරන්නා වූ සතියක් විදිහට මේ සතිය පෙන්눔 කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතිය හදිස්සි අනුතුරු අවදානමක් ඇති කරවන්නා වූ සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. 12, 1, 2, 3 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවන අතර තමයි සතිය ආරම්භ වන්නේ. මෙම සතියේ එතරම් යහපත් නොවනු ඇත. තම ගෞරවයට හානි පැමිණීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. ගනුදෙනු වලදී බොහෝ ප්‍රවේශම් වීමට වග බලා ගත යුතු සතියක්. නින්දා අපහාස වලට මුහුණ දීමට සිදුවිය හැකි අතර වැරදීම් හා අමතක වීම හේතුවෙන් යම් යම් පාඩු සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. හදිස්සි අනතුරු වලින් සිරුරට තුවාල සිදුවී රෝහල් ගත වීමට උවද ඉඩකඩ පවතින බැවින් ගමන් බිමන් ඉතා කල්පනාකාරීව සිදු කළ යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ. සතිය අවසානයේ දින 4 යහපත්ය. නිසිතු හදිස්සි ධන ලාභයකට බලාපොරොත්තු විය හැකි ග්‍රහ ගෝචරයක් ක්‍රියාත්මක වනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය වාසනාවන්ත සතියක් විදිහටයි පෙන්눔 කරන්නේ. 11, 12, 1, 2 යන භාවස්ථාන මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා. සතිය ආරම්භයේ යහපත්ය. බලාපොරොත්තු ඉටුවන අතර රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක වේවි. හදිසි ජයග්‍රහණයකින් මිල මුදල් ලාභ හිමිවීමට ඉඩකඩ පවතිනවා. සිතේ සතුට සහ සැනසීමට නොඅඩුව පවතින සතියක් විදිහට පෙන්눔 කරන්නේ. විනෝදයෙන් කාලය ගෙවී යන අතර අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ඔබට අවස්ථා උදා වේවි. ඒ හරහා ඔබගේ සමාජ ස්තරය තුළ ජනප්‍රියත්වය හා කීර්තිය ඔබ සොයාගෙන එන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. පොදුවේ ගත් කල ඉතා වාසනාවන්ත සතියක් බවට මේ සතිය කිව යුතුමයි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ශරීර සෞඛ්‍ය යහපත් වන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. 10, 11, 12 සහ ලග්නය මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවන අතර තමයි සතිය උදා වන්නේ. බලාපොරොත්තු හා සිතුම් පැතුම් ඉහළින්ම ඉටුවන වාසනාවන්ත සතියක් වේනවා. රැකී රක්ෂා හා ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වල දියුණුවට පත්වන අතර හදිසි ධනලාභ හිමිවීමේ භාග්‍ය ඔබට පවතිනවා. විශේෂයෙන්ම වැඩිහිටි
මැදිවියේ කාන්තාවන් සමග කරුණු ලබන ගනුදෙනුවලින් වැඩි වාසියත්ව වේවි. ශරීර සෞඛ්‍ය යහපත් වේවි. හිතවතුන් හා විනෝදයෙන් කාලය ගත කිරීමේ අවස්ථාව උදා වන අතර විනෝද ගමන් හා දුරබැහැර සංචාරයක් සඳහා ආරාධනා ලැබෙන්නා වූ කාලයක් විතරත් මෙම කාලය හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. තුලා ලග්නයේ උපන් ඔබට මේ සතියේ චිත්ත පීඩා ගෙන දෙන්නා වූ කාල සීමාවක් ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ. 9, 10, 11 සහ 12 වැන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවන අතර තමයි මේ සතිය ආරම්භ වන්නේ. සිතේ වේදනාව ගෙන දෙන සිදුවීම් වලට මුහුණ පෑමට ඔබට සිදුවේවි. බල පුළුවන්කාරයෙකුගේ තර්ජන වලට ලක්වීමට ඉඩ ඇති ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. සිතේ සතුරුටව පලා යන ස්වරූපයක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ. සතියේ මැද භාගයේ සිට තත්ත්වය ක්‍රමයෙන් යහපත් වේවි. ගෘහ ජීවිතයේ සතුටුදායක වේවි. කවුලේ අයාතර සාමය සමගිය පවතිනුවත රැකී ආරක්ෂා හා ව්‍යාපාර ගොවිතැන් කටයුතු සාර්ථක වේවි. මිල මුදල් ලාභ හිමිවන අතර කරුණු ලබන ගනුදෙනු වලින් තමාට වාසිදායක අන්දමට නිම කරවා ගැනීමට ඔබට හැකියාව උදාවන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. වෘශ්චික ලග්නයේ උපන් ඔබට මේ සතිය ප්‍රවේණික උරුමයක් හිමිවීමේ වාග්ය පවතිනවා. 8, 9, 10 සහ 11 වැන්න මතින් චන්ද්‍රයා ගමන් කරන සතියක් විදිහට පෙන්눔 කරන්නේ. මෙම සතිය යහපත් ප්‍රතිඵල උදා කරවන වාසනාවන්ත සතියකි. මුල් දින දෙක එතරම් යහපත් නොවුනද ඉතිරි දින පහ තුළදී පැවති බාධාවන් ඉවත් වන අතර රැකී ආරක්ෂා ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වල දියුණුවක් අපේක්ෂා කළ හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. හදිසි ධනලාභ හිමිවීමේ වාග්ය ඔබට පවතිනවා. ජයග්‍රහණය පතා කරන යම් යම් කටයුතු වලින් ජයග්‍රහණත්වේවි. පරම්පරාගත උරුමයක් හිමිවීමේ වාග්ය පෙන්눔 කරන්නා වූ ග්‍රහ ගෝචරයක් ක්‍රියාත්මක වනවා. ඉඩ කඩම් හෝ වාහන වෙළඳාමෙහි යෙදෙන්නන්ට වඩාත් වාසි ගෙන දෙන සතියක් විදිහට මේ සතිය හඳුන්වා දීමේ හැකියාවක් පවතිනවා. ධනු ලග්නයේ උපන් ඔබට මේ සතිය ව්‍යාපාර දියුණුව ඇති කරවන්නා වූ කාල සීමාවක් ඉදිරියේ පෙන්눔 කරන්නේ. 7, 8, 9 සහ 10 වැන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවන අතර තමයි සතිය ආරම්භ වන්නේ. යහපත් වාසනාවන්ත සතියකි. ගෘහ ජීවිතයේ සාමකාමීව සතුටින් හා ප්‍රීතියෙන් ගෙවනු වෙත ප්‍රීති උත්සවවලට සහභාගී වීමට අවස්ථාව උදා වේවි. සතියේ මැද භාගයේ සිට රැකියාවේ ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි අතර ව්‍යාපාර කටයුතු වල දියුණුවට පත්වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. අනාගත දියුණුව උදෙසා ඔබ ගන්නා උත්සාහයන් මල්පල ගැන්වීමට වැඩි ඉඩකඩක් පවතින බව කල්පනාකාරීව නිවරදි දැනුමක යුතුව තීරණ ගැනීමට ඔබ පෙළඹිය යුතු කාල සීමාවක් ඉදිරියේ පෙන්눔 කරන්නේ. දරුවෙකුගේ ජයග්‍රහණයක් පිළිබඳව සතුටු වීමට අවස්ථාව ඔබට හිමි වේවි. හදිසි ධනලාභ වලට ඉඩකඩ පවතිනා වූ කාලයක් බැවින් මෙම කාලය තුළ ඔබ ඉතා සිහි බුද්ධියෙන් කාලය ගත කරමින් එම වාසනාව උදා කර ගන්නව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මකර ලග්නයේ උපන් ඔබට මෙම සතිය මංගල කාරණා ස්ථීර වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. චන්ද්‍රයා 6, 7, 8, 9 යන භවස්ථාන මතින් ගමන් කරනවා. බලාපොරොත්තු ඉටුවන සුබදායක සතියකි. නිරෝගී සුවය පවතින අතර කරදර සතුරු කරදරද පහව යනු ඇත. දුර බැහැරව සිර ඥාතියෙකුගේ පැමිණීමක් සිදු වෙන බැවින් නිවසේ ප්‍රීති උත්සවය පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. පෙම්වතුන් පෙම්වතියන්ගේ සිතුම් පැතුම් ඉටු කරමින් මංගල කාරණා සඳහා මෙතේ පැවති බාධා දුරු වී එම කාරණා ස්ථීර වීම උදෙසා කටයුතු සංවිධානය වනු ඇත. සතියේ මැදදී බලාපොරොත්තු නොවේවරින් හදිසි ධනලාභයක් හෝ ප්‍රවේණි උරුමයක් හිමිවීමේ වාග්ය ඔබට පවතිනවා. ගෘහ ජීවිතය සතුටින් ගතවන ස්වරූපයක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ. කුම්භ ලග්නයේ උපන් ඔබට මේ සතිය මානසික පීඩාවන් බහුල කරවන සතියක් විදිහට පෙන්눔 කරන්නේ. චන්ද්‍රයා 5, 6, 7, 8 යන භවස්ථාන මතින් ගමන් කරනවා. සතියේ පළමු දින දෙක එතරම් යහපත් නැත. සිතේ ප්‍රීතිය සහ සතුට පලා යනු ඇත. ආදර සම්බන්ධතා හා පෙම් සම්බන්ධතාවලට බාධා පැමිණීමෙන් ගෘහ ජීවිතයේ ගැටලු පැන නැගීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. සිතට දැඩි මානසික පීඩා ඇතිවිය හැකි අතර ඇසුරු කරන්නන්ගෙන්ද කරදර සිදුවීමට හැකි බැවින් එදිනදා කටයුතු වලදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරනවා නම් වඩා සුදුසු වෙනවා. වියදම් අධික වේවි. සතියේ මැද භාගයේ සිට තත්ත්වය යහපත් අතර හැරෙන බවක් පෙන්눔 කරනවා. අනපේක්ෂිත අයුරුන් යම් යම් ජයග්‍රහණ හිමුවන අතර ලොතරැයි ලාභයක් වුවද හිමිවීමේ වාග්ය ඔබට පවතින ග්‍රහ ගෝචරයක් තමයි මේ සතිය තුළ ක්‍රියාත්මක වන්නේ. මීන ලග්නයේ උපන් ඔබට මේ සතිය ධන ලාභයක් හිමිවීමේ වාග්ය පවතිනවා. 4, 5, 6 සහ 7 වැන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා. සතියේ මුල් දින 3 යහපත් නැත. සිතුම් පැතුම් සාර්ථක වීමට ඉඩකඩ අඩු බවක් තමයි පෙන්눔 කරන්නේ. ජලයෙන් පීඩා ඇතිවිය හැකි
කාල සීමාවක් ජලය ආශිත කරන කටයුතු වලින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. නින්දට බාධා පැමිණීමෙන් මානසික සුවය පලා යනු ඇත. අන්‍යයන් පිළිබඳ සිතේ සැකය මතුවන කාල සීමාවක් අධික වියදම් යෙදීමට ඉඩකඩ ඇති බැවින් අනවශ්‍ය ලෙස වියදම් වලින් වැළකී සිටීම වඩාත් යහපත් වෙනවා. සතියේ මැද සිට තත්ත්වය යහපත් වේවි. බලාපොරොත්තු ඉටුවීමෙන් සිතේ සතුට හා ප්‍රීතිය පවතිනා වූ කාල සීමාවක් සති අන්තය වෙනකදී උදා වෙනවා. ධන ලාභ හා ජයග්‍රහණ හිමිවීම මනස සුවපත් අතර හැරල ස්වරූපයක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ. මාමේ ඔබට ගෙනාවේ සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා රවි සහ ගුරු යන ග්‍රහයන් උපතේදී සිටින ස්ථානය අනුව මේ යම් තාක් දුරට වෙනස් වීමේ ඉඩකඩක් පවතිනවා. එමෙන්ම ඔබ ගත කරන මහදසා සහ අතුරු දසාවන්ගේ බල දුබලකම් මතද ගෝචර බල වෙනස් විය හැකි බව කරුණාවෙන් මතක තබා ගන්න. ඒ වගේම මතක් කරන්න ඕන මෙවැනි ලග්න පලාපල දිනපතාම නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දිනාට වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා.